අදපි කතා කරේ අදිසමාන කාය සහ සමාධිය ගැන. ඒ කියන්නේ අද සිට නායකහඳ අදිසමන්ත කාය ගැන වැඩි විස්තර කියනවා ඉදිරියටත් එක්ක. අදිසමන්ත කාය අපිට කියන්නේ අරූප ශාන ඒවා පාතිහාර පෑම ඒ වගේ දේවල් ඉදිරියේදී ඒ කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා නායකහඳුරු කියනවා. අදිසමන්ත කාය ගැන සමහරට කට්ටියට අමතකත් ඇති. ඒ නිසා යලි මතක් කිරීමක් කරනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය පාලි භාෂාවක අදිසමාන කාය කියන්නේ පෙනෙන්නේ නැති ශරීරය. පෙලක් කට්ටිය ඒකට ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් බ්‍රහ්මිය දේවතාව ප්‍රේතයෝ අන්න ඒ වගේ ඒ කියන්නේ තමන්ගේ ඇස් දෙකට නොපෙනෙන දේවල් වලට මේ අදිසමන්ත කාය කියලා කියනවා. ඒ කියන්නේ දිව්‍ය කාය වගේ ඒකට සමානයි අදිසමන්ත කාය කියන්නේ. කියන්නේ හැම එක්කෙනාටම තම තමන්ටම කියලා අදිසමන්ත කායයක් තියෙනවා. ඒ වගේම අපිට ශරීරය වහන්න රළු ශරීරයක් තියෙනවා. ඒ රළු ශරීරය අදිසමන්ත කායද. ඉතින් අදිසමන්ත කාය වහන සිත. ඈ? මද? නෑ නෑ නෑ. ඒ කියන්නේ රළු ශරීරයෙන් අදිසමන්තකාය වහනවා කියලා කියනවා. ඉතින් අදිසමන්තකායෙන් ඊටසි සිත වහනවා කියලා කියනවා. ඒ නසරීරං කියලා දැන් සිතේ තියෙන ඔක්කොම කරුණු හතරක්. අර ඒ කියන්නේ තනියෙන් ගමන් කිරීම මේ වගේ. ඉතින් අසරීරං කියන්නේ ශරීරයක් නැහැ. ඒ කියන්නේ ඒ සිත ගුහාවක් වගේ ගත්තත් අපේ ශරීරය තමයි පාවිච්චි කරන්නේ. ඒකට තමයි මේ නායක හඳුරු මේ කියන්නේ අදිසමන්ත කාය කියලා. මේ අදිසමන්ත කාය කියන්නේ සිත වහගෙන තියෙන ශරීරය. දැන් අපේ ශරීරය අපේ ඇඳුම් අඳින දේවල් දහඩියෙන් දාඩිය ගහුනම ගඳ ඇති අපිව අයින් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ සිතත් කොහේ හරි යන්න ගියොත් එහෙම මේ අදිසමන්ත කාය තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අදිසමන්ත කාය සංසන්දනය කරන්න පුළුවන් දිව්‍ය ශරීරය කියලා. ඒ කියන්නේ අපිට බ්‍රහ්ම වේශයෙන් නැත්නම් പ്രേත වේශයෙන් වගේ අපේ ඒ දිව්‍ය ශරීරය නැත්නම් අදිසමන්තකාය වෙනස් කරගන්න පුළුවන් ඒ ආකාරයට. ඒ කියන්නේ අදිසමන්තකාය නිකන් ගත්ත වාහනයක් වගේ. ඒ කියන්නේ අපි ඉපදුනේ තැන සිට වර්තමානයේ දක්වා අපිට අදිසමන්තකායක් පිහිටලා තියෙනවා. අපි නිදියන අදිසමන්ත කාය සමග. නමුත් අපි ඒක දන්නේ නැහැ අපි නිදියන්නේ අදිසමන්ත කාය සමග කියලා. සමාධිය තියෙනවා වර්ග දෙකක් යන ස්වභාවික සමාධිය ඒ වගේම අපි බල කරලා ඇති කරන සමාධිය. ඉතින් ස්වභාවික ඇති කරන සමාධිය කියන්නේ නින්දයන් වගේ දේවල් මේ අදිසමන්ත කාය එක සමග තමයි ඊටාම සම්බන්ධතාවය තියෙන්නේ. ඒ කියන්නේ අපි සිහින දකිනවා කියන්නේ අදිසමන්ත කාය තමයි. සිහිනෙන් තමයි අදිසමන්ත කාය අරමුණු වෙන්නේ. ඒ නිසා දැන් අපි නිදිය ගත්තම සිහින දකිනවා කියන්නේ ඒ අදිසමන්ත කායත් සමග අපි ස්පර්ශ කරනවා. ඒ වගේම අපි භාවනා කරද්දී භාවනා ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් ඒ භාවනා ක්‍රමයේ ස්වභාවික භාවනාව කියන්නේ නින්ද ඒකේ ඒක නින්ද යාම් වගේ දේවල් වලට පෙළඹෙනවා. ඉතින් ඒ නිින්ද යනවා කියන්නේ ඊට පස්සේ අපිට සිහින දකින්නවා. ඒ සිහින දකිද්දී තමයි අදිසමන්ත කාය කියන අරුමුණ අදිසමන්ත කායත් එක්ක තමයි අපි ඒ සිහිනය මෙනෙහි කරන්නේ. ඉතින් අපේ ඒ වගේ හොඳ නිින්දක් යනවා කියන්නේ අපේ සිත ඊටාම ක්ලියර් වෙනවා. ඒ වගේම අපි බල කරලා ඇති කරන සමාධියත් මේ අදිසමන්ත කාය සමග ජීවත් වෙන නැත්නම් අදිසමන්ත කායත් සමග ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපි භාවනා යෙදිති සමහර සිහින දකින්න පුළුවන්. අපි නිදිය ගත්තී කියන්නේ එක එක අරමුණු ක්ලියර් කරාම අපිට සිහින දකින්න. ඒ වගේම භාවනා යෙදිති එක එක අරමුණු ක්ලියර් කරාම පිරිසුදුනහම අපිත් සිහින දකිනවා. ඒක තමයි මේ නිමිත්ත කියලා කියන්නේ. ඒ නිසා නායක හඳුරුව කියනවා මේ නිමිත් කියන ඇත්තට උනන්දු වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. මේ ඒ කියන්නේ දැන් ලංකාවේ තියෙනවානේ හොඳ සිහිනයක් දැක්කොත් ඒකේ ප්‍රතිඵලයේ සමහරට නරක වෙන්න පුළුවන් කියලා කියනවා. සමහරට නරක සිහිනයක් දැක්කොත් ඒකේ ප්‍රතිඵලයේ සමහරට හොඳ දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා කියලා මේ තායිලන්තයේ
කියමනක් තියෙන ලංකාවෙත් එහෙම තියෙනවා. ඊට පස්සේ ඒ හඳුනන ලංකාවෙ තියෙනවා හොඳ සිහින, ඒකේ ප්‍රතිඵලය නරක සිහිනයක් වගේ වෙනවාද කියලා. එහෙම සිතිවිල්ලක් තියෙනවා ලංකාවේ. තායිලන්තෙ එහෙම එකක් නෙල්ලෝ. ඒ කියන්නේ අර තමන්ගේ වාස්, ඒ කියන්නේ වාසනාවට නැත්නම් තමන් ගැන හිතන ආර්ථය තමයි තියෙන්නේ. ඒ කියන්නේ හොඳ සිහින හොඳ වෙන්න ඕනි කියලා, නරක සිහිනත් හොඳ වුණොත් හොඳයි කියන අර්ථයෙන් තමයි තායිලන්ත එකක් තියෙන්නේ. චමේ කේ ෆන් රයි. ඒ කියන්නේ බුදුහාඳුන කාලෙත් ඔය මේ සිහින දක් තියෙන එක නිසා තමයි බුදුහාඳුරු යන්දුන් නිමිත්තන් කියන ඒ ගාථාවෙම කියලා වදාලා තියෙන්නේ. ඒ කියන්නේ සිහින ගැන 100%ක් විශ්වාසය තියන්නත් බෑ. ඒ කියන්නේ සිහින කියන්නේ ගොඩාක් විදිහට මේ අපේ සිතේ ඇතුළේ තැම්පත් වෙලා තියෙන සංඥාව. ඉතින් ඒක අපිට නිින්ද ගියාම අධිසමන්ත කාය සම්බක සම්බන්ධ වෙලා තමයි අපිට ඒක තවදුරටත් පේන්නේ. ඒ කියන්නේ අපි බල කරලා ලබා ගන්න සමාධිය. ඉතින් ඒකටත් ඒ විදි ඒ ආකාරයෙන්ම තමයි, ඒ කියන්නේ එක එක සිතුවිලි එක එක අරමුණු අධිසමන්ත කාය සමග සම්බන්ධ වෙනවා. අපි ඒක සබහා ධර්ම විදිහට නිින්ද ගියෝ නිින්ද යනවා කියන්නේ මේ භාවනාවේ මුල් ආරම්භය වගේ. නමුත් අපි සිත බල කරලා එහෙම නිින්ද යනවා කියන්නේ සිත ගොඩක් වර්ධනය වුණු පුද්ගලයෙකුට තමයි ඒ වගේ නිින්දකට යන්න පුළුවන් වෙන්නේ. ඉගෙන ඒ එහෙම බල කරලා සිත වර්ධනය කරලා ඡානවලට උසස් තත්ත්වවලට යනවා කියන්නේ මේ අධිසමන්ත කායට ස්පර්ශ කිරීමට ලං වෙනවා. ඒ කියන්නේ අපි භාවනා යොදලා යොදලා මේ අපේ රළු ශරීරය ගැන අවධානමක් නැති වෙනකම්. ඉතින් අපි රළු ශරීරය ඉවත් කරන්න අරුම, ඒ කියන්නේ දැනීම ඉවත් කරන්න අපිට හැකියාව ලැබෙනවා මේ සියුම් ශරීරය ගැන අවබෝධ කරගන්න. ලෝක ඇති වෙන ප්‍රශ්න ගැන ඉතාම හොඳින් උත්තරයක් අපි විසීම ගන්න පුළුවන්. ඒ කියන්නේ අධිසමන්ත කාය මොකද්ද? ඒකෙන් මොකද්ද කෙරෙන්නේ? ඒ වගේ දේවල් වලට පිළිතුරු නිකම්ම අපිට ලැබෙනවා හරියට අධිසමන්ත කාය ගැන අවබෝධයක් ලබා ගත්තා. අධිසමන්ත කායෙන් තමයි බොහෝ දෙනෙක් පාතිහාර්ය පාන ඒ වගේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ගැන දැන් අනාගතයේදී උගන්වනවා. ඉතින් අධිසමන්ත කාය ගැන තමයි ගොඩක් විදිහට අනාගතයේදී වැඩි විස්තර කරන්නේ. ඒ කියන්නේ අධිසමන්ත කායට වෙනම ලෝකයක් තියෙනවා. ඉතින් ආයතන දැන් බාහිර ආයතනක් තියෙනවා. නමුත් අධිසමන්ත කායටත් වෙනම ආයතන හයක් තියෙනවා. ඉතින් ඒකෙන් අපිට නිකන් සිහිනයක් වගේ. ඉතින් අධිසමන්ත කාය කියන එක එතකොට අපිට මෙනෙහි කරගන්න පුළුවන්, නැත්නම් අවබෝධ කරගන්න පුළුවන් ඒක මොන වගේ ශරීරයක්ද කියලා. ඉතින් සිත කියන්නේ ඒකට රූප ශරීරයක් නැහැ. ඒකට යන්න ඕනි තැනට මතක් කරොත් එතනට යනවා. ඉතින් ඒ එතනට යනවා කියන්නේ බාහිර ආයතන විධාන තමයි ආයතන හය විධාන. ඒ ඇසට පේන රූපය. ඒ වගේ දේවල් වලින් තමයි මේ සිත ගමන් කරන්නේ. එතකොට ඒකෙන් සිත අවබෝධ කරගන්නේ. නමුත් අධිසම්බන්ත කායටත් වෙනම තියෙනවා ඒ කියන්නේ යෑම සඳහා ඒ ස්ථාන වලට. ඒ කියන්නේ රළු ආයතන වලින්, ඒ කියන්නේ ඇසට පේන රූපය, කනට ඇහෙන ශබ්දය, ඒව සමහරට වැරදෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ අධිසමන්ත කායත් සමග තියෙන මේ ආයතන හය කිසිසේත් වැරදෙන්නේ නැහැ. ඒව අනිවාර්යයෙන් නිවැරදි දේවල් විතරයි අවබෝධ වෙන්නේ. ඒ කියන්නේ සමහරට අපිට ඇහෙන ශබ්ද වෙන එක සතෙක් ඇහෙන්න පුළුවන්. නමුත් අපිට අවබෝධ වෙන්නේ වෙන සතෙක් කියලා. ඒ වගේ දකින්න රූපය ඒ දේවල් සමහරට වැරදෙන්න පුළුවන්. නමුත් මේ අධිසම්බන්ත කායය තියෙනව අනිවාර්යයෙන්ම වැරදීමක් නැහැ. නිවැරදිව අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් අධිසම්බන්ත කාය තිබුණාට අපි ඒක ගැන දන්නේ නැත්තම් ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ අධිසම්බන්ත කාය තිබ්බා කියලා. ඉතින් අපි ඒක අනිවාර්යයෙන්ම ස්පර්ශ කරන තේ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒකේ වැදගත්කම දැනගන්න. සාමාන්‍යයෙන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම කවුරු ඥාතියෙක් හම්බෙන්න යද්දී අපි මොන හරි තෑග්ගක් අරන් එනවා. ඒ වගේම තමයි අපි
උදව්වක් හැටියට නැත්නම් අපිට අධිසමන්ත කාය හම්බෙන්නේ මෙත්තා ඡාන අනිවාර්යයෙන්ම රැගෙන යා යුතුයි ඒක අවබෝධ කර ගැනීම සඳහා. අපි අධිසමන්ත කායට යනවා කියන්නේ මේ සියුම් ශරීරය. ඉතින් සියුම් ශරීරයට යනවා කියන්නේ මේ රළු ශරීරය අත්හරිනවා. රළු ශරීරය අත්හරිනවා කියන්නේ මේ අරුමුණු පිරිසිදු කර ගන්නවා. අපි අධිසමන්ත කායට ගියා කියන්නේ ලෝකය සත්‍ය නැත නිවැරදි ආකාරයට අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපි අධිසමන්ත කාය ගැන නොදැන නිසා තම අතරමං වෙලා ඉන්නේ. නමුත් අපි ඒක ගැන දන්නවා නම් නිවැරදි අවබෝධයක් තියෙනවා නම් අපි කවදාවත් අතරමං වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි නොදන්න කෙනෙක් අපි ළඟ වාඩි වෙලා ඉන්නේ නැද්දි අපිට නිකන් සමහර බයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. අධිසමන්ත කාය ඉතාල පිළිසිදුයි. ඉතින් ඒක ස්පර්ශ කරන්න සිතත් පිරිසිදු වෙනවා. එතකොට තමයි දෙකම සමාන වෙන්නේ. ඒ තමයි අධිසමන්තකය සාරාංශය. ඉතින් මේක තව ඒ කිවරණාන් පස්සේ නායක හඳුනන ප්‍රශ්නේ මහලා තියෙන එක ප්‍රශ්නය මේ හඳුරු කියයිද? ඒ කියන්නේ මේ ප්‍රශ්නයක් අහලා තියෙන විනාඩි 5ක් විතර භාවනා කරද්දී කිසි දෙයක් එයාට ඒ හඳුරන්නට දැනුමක් ඇති වෙලා නැහැ. කියන්නේ නිකන් සාමාන්‍ය කාමරයක ඉන්නා වගේ ස්වරූපයක් ඇති වෙලා දෙන. ඉතින් අනිත් විනාඩියක ගන්ටාර ගහද්දි තමයි කට ඒ කියන්නේ ආය අවබෝධයක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ වුණ සිද්ධිය මොකද්ද කියලා අහලා දෙන්න. ඉතින් ඒක කියන්නේ භවංගයකට ගියා කියලා තමයි කියන්නේ. ඉතින් අර එකපාරටම තමන්ගේ ශරීරය බය වෙලා යලිත් සිත අරුමුණු වුණා කියන්නේ වැරදි විදිහට ඇහැරුණා කියන එක. කියන්නේ ගන්ටාර ගහපු ඒ શબ્දෙට බයට එකපාරට ඇහැරුණා කියලා. ඉතින් ඒක සාමාන්‍ය විදිහට කියන්නේ මෙනෙහි කරගෙන ඇහැරුණා නම් ඒක හොඳට තව දුරට සිත පාලනය කරගන්න පුළුවන්. තව එක ප්‍රශ්නයක් තියෙනවා ගොඩක් මේ හඳුරු ගොඩක් කැමති ප්‍රශ්න. ඉතින් එක හඳුනාවක් අහලා තියෙනවා භාවනා කරද්දී එක නිමිත්තක් හෝ භවංගයකට හෝ එහෙම ඇතුල් නොවි දිකටම පටන් ගැනීම සිට අවසානය දක්වා පරිකරණය විතරක් මෙනෙහි කරනවා කියන්නේ නිවැරදි මාර්ගයද කියලා. ඉතින් අපේ කට්ටියගේ එහෙම තියදහනවා. ඒ කියන්නේ කිසිම නිමිත්තක් පහළ නොවුණු ඒ වගේම භවංගයකට නොගියන ඒ වගේ කට්ටිය මෙතන ඉන්නවා දහන. ඒ කියන්නේ දිගටම භාවනා පටන් ගත්තී පරිකර්මයේ විතරක් මෙනෙහි කරගෙන අවසානය දක්වා ගිය කට්ටිය ඉන්නවද කියලා අහනවා මෙතන. එහෙම වෙනවා කියන්නේ නායක හඳුරු කියන්නේ ගොඩාක් හොඳයි කියලා. ඒ කියන්නේ එකම සංඥාවක් එකම නිමිත්තක් හේම භාවනාවට අවහිර වෙන්නේ නැහැ. ඒ කියන්නේ සිතේ බලශක්තිය ගබඩා කරන හොඳම මාර්ගය. කියන්නේ කිසිම වෙන සිතුවිලි වලට යොමු වෙන්නේ නැති නිසා. ඒ කියන්නේ කාලය නාස්ති නොකර බලශක්තිය නිපදවන ක්‍රමයක්. ඒ කියන්නේ භාවනා කරන සමාවට එක එක නිමිත් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි සිත යොමු කරනවා ඒ නිමිති ගැන. ඒකට වෙලාව නාස්ති වෙනවා. නමුත් පරිකර්මයේ විතරක් යොදාගෙන දිගටම වෙන අරමුණ වලට ඇතුළු වෙන්න නොදී භාවනා කරනවා කියන්නේ කෙලින්ම පාරේ යනවා වගේ. ඉතින් එතකොට සිතේ ශක්තිය, සිතේ බලශක්තිය වර්ධනය කරගන්න ඉතාම ලේසි. ඒ කියන්නේ මේ හාඳුනට හම්බෙලා තියෙනවා ඒ වගේ පුද්ගලයන් 3 දෙනෙක්. ඒ කියන්නේ ඒ නිසා තමයි අපෙන් ඇහුවේ එහෙම හම්බෙලා එහෙම අපේ කට්ටිය ඉන්නවද කියලා. ඒ කියන්නේ කිසිම කන ඒ කියන්නේ කලබල වෙන්න එපා, අසතුටටපත් වෙන්න එපා. මොකද ඒක ඇත්තම කියද්දි ඒක ගොඩක් හොඳයි මේ සිතේ බලශක්තිය වැඩි කිරීම සඳහා. ඒ කියන්නේ පෙලක් කට්ටියට ඉතින් එක එක දේවල් පේනවා. ඒ කියන්නේ නිමිති වගේ නැත්නම් භවංගෙට වගේ ඇතුල් වෙනවා. ඉතින් ඒ ගැන දැන් දුක් වෙන්න එපා අපිට ඒ වගේ දෙයක් මුණ ගැහෙන්නේ නැති නිසා. නමුත් ඊට වැඩිය ගොඩක් හොඳ අපිට කෙලින් මාර්ගයේ සිත ඒ කියන්නේ බලශක්තිය වැඩි කිරීම. ඒ කියන්නේ පරිකර්මයේ යොදලා වෙන අරමුණට යන්නේ නැතුව සිත එක අරමුණක පිහිටගෙන භාවනාව යෙදීම. ඉතින් ඒ කියන්නේ දැන් නිමිති භවංගෙට වගේ ගියා කියන්නේත් ඒකත් අපිට ඒ ගැන අවබෝධයකට එන්න පුළුවන්. ඒකත් ඉතා හොඳ දෙයක්. නම් ඒ වගේම තමයි අපි පරිකර්මයේ යොදලා සිත එක අරමුණකින් ඒ භාවනා කරන්න ඒකත් ගොඩක් හොඳයි. ඒ කියන්නේ ඒ ගැන අවබෝධ වීම නිමිති ගැන හෝ පරිකර්මය ගැන දෙකම ඊටම වැදගත් වෙනවා. එනවා වැදගත් වෙන්නේ
කොට්ටාස එක අරමුණු දෙකක් වගේ තමයි එක වැදගත් වෙන්නේ. රප්. ගේ අදි සම්බන්ධකාය සහ සමාධිය ගැන කාට හරි ප්‍රශ්නයක් තියද එහෙම? මද? ඒක අදි සම්බන්ධකාය නෙමෙයි. ඒක රළු ශරීරය කියලා කියන්නේ. මේ හඳුරු කියනවා දෙවෙනි තට්ටු ඉන්න පාළ. ඒ කියන්නේ අදි සම්බන්ධකායට රිදෙන්නේ නැහැ ලෝ. නමුත් අපිට රිදෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ වැටෙයි කියලා. මද? ඒක පණ්ඩත් ඇච්ච ලොකුට පැහැදිලි කමක් නැහැ. ඒ කියන්නේ ඉස්සෙල්ලා කිව්වනේ අර ආලෝකයක් ගැන කියලා කිව්වනේ. අර මොකද්ද පව එකක් ගැන කියලා කිව්වනේ. ඒක එහෙම නෙවෙයි. ඒක ධාරයක් කියලා කියන්නේ. ඒක අධිසම්බන්ධකය නෙවෙයි. ඒ කියන්නේ ඒකට කියන්නේ ඕපාස කියලා. ඒ කියන්නේ ඒක අධිසම්බන්ධකයක් නෙවෙයි කියලා කියන්නේ. ඒ කියන්නේ ආලෝකයක් කියන එක. ඒ කියන්නේ අධිසම්බන්ධකය කියන්නේ ආලෝකය නෙවෙයි. ඒ ආලෝකයේ දකින්න කෙනා කියලා කියන තමයි කියන්නේ මේ අධිසම්බන්ධකයට. ඒ කියන්නේ ඒ කවුද දකින්නේ? නැත්නම් ඒ ආලෝක අපේ ආලෝකය ගැන ගත්තොත් එහෙම ඒක කවුද දකින්නේ? අන්න ඒක තමයි අපි දැනගන්න ඕනේ. ඒක තමයි අධිසම්බන්ධකය කියලා කියන්නේ. ඒ කියන්නේ අර දිසල කියන යටි සිත උඩු සිත හිට කියලා ඒකත් ඒක සිතේ දෙයක් කියලා කියන්නේ. ඒක සිත ගැන කියන දෙයක් කියලා කියන්නේ. ඒක අධිසම්බන්ධකය නෙවෙයි. ඒ කියන්නේ ශරීරයයි සිතයි කියන්නේ දෙකක්. ඒ වගේම තමයි අධිසම්බන්ධකයයි සිතයි කියන්නේ දෙකක්. අධිසම්බන්ධකය සිත ඒ කියන්නේ පොතාගෙන ඉන්න දෙයක් කියලා කියන්නේ. ඒ කියන්නේ උඩු සිත යටි සිත ඒ වගේ නැත්නම් රළු සිත සියුම් සිත ඒ සියලු දෙයක්ම අධිසමන්තකායට එක සංසන්දනය වෙන්නේ නැහැ. ඒක නෙවෙයි කියලා කියන්නේ. ඉන්න පොඩ්ඩක් එන්න. දැන් භාවනා කරගෙන යනකොට පරිකර්මයේ එදිලා යනකොට භවංගේ නෙමෙයි මං අහන්නේ මේ එක මොහොතක මේ ශරීරයෙන් මේ කියන්නේ දැන් මේ රළු ශරීරය කියනවනේ අපේ ශරීරය රළු ශරීරය දකින ඉහළට එසවෙන අවස්ථාවක් තියෙනවා මේ රළු ශරීරයෙන්. ඒකවල රළු ශරීරයේ මෙම තියෙනවා අර ඉහළට එසවෙන එකත් අර රළු ශරීරයේ වගේම අපි වාල්ලා ඉන්න වගේ ශරීරයක් ඉහළට එසවෙනවා. එතකොට ඒකද මේ සූක්ෂම ශරීරය කියලා අපි අහලා තියෙනවා. ඒ සූක්ෂම ශරීරයේද මේ දැන් ඔය මේ අදි සමන්තකය කියන එක තමයි දැනගන්න අපි ආඳුන්නේ. සූක්ෂම ශරීරය කියන්නේ සූක්ෂම ශරීරය කියලා දැන් අපි ඇස්ට්‍රල් බොඩි එක කියලා ඉංග්‍රීසියෙන් කියනවා ඒකට. ඒ කියන්නේ අපේ ඒ මනෝකය කියලාත් ඒකට කියනවා. ඒකද අපි දැන් ඔය භාවනා කරනකොට එළියට යන්නේ කියන එක තමයි දැනගන්න ඕනේ. ඒකටද මේ අදිසමන්ත කය කියන්නේ මෙහි කියන එක දැනගන්න ඕනේ. ඒ කියන්නේ සක්මන් භාවනාදී නේද? නෑ සක්මන් භාවනා නෙමෙයි අපි මේ වාල්ලා ඉන්නකොට තමයි ඒක වෙන්නේ. ඒකත් අදිසමන්ත කය නෙවෙයි කියලා කියන්නේ. එහෙම අරනවා. ඒක එක ප්‍රීතියක් වගේ කියලා කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම ශරීරය උඩ ගියා කියන්නේ අදිසමන්ත කය කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට ඒක අරමුණක් විතරයි. මොකද පාතිහාරයක් පාන්න අනිවාර්යයෙන්ම අධිසම්බන්ධකය අවශ්‍ය වෙනවා. ඒකදී අපේ ආන්දරේ මේ මොකොත් හිතාගන්න කියන්නේ දැන් අපේ ආන්දරේ කියන අර එක එක විදිහට මැවෙන්න පුළුවන් කියලා අර භූතෙක් හරි ඒ එහෙම එකක් කරන්න මේ ඒක දිනු වෙන්න ඕන දන්නේ. එහෙම දැන් ඒක
එකපාරක් දෙපා එකපාරයි දෙපාරක් වගේ තමයි වෙලා තියෙන්නේ. එතකොට ඒකෙදී හැබැයි මොකක් හිතා ගන්න දෙයක් නැහැ. අර ඊළඟට එසෙ වෙච්ච එක විතරයි අර ශරීරයේ මෙම තියෙන ශරීරය දකින්න. එච්චරයි. ඒක සංඥාවක් කියලා කියන්නේ. අධිසම්බන්ධකය නෙවෙයි කියලා කියන්නේ. ඒ කියන්නේ කවුරු හරි දැක්කොත් එහෙම. ඉතින් අපිට දැනගන්න පුළුවන් මෙයා කවුද කියලා. දැන් කවුරු අපේ යාළුවෙක් දැක්ක දැන් ඒ හඳුරු මම ගැන කිව්වේ මම දැක්කොත් ඔකට අඳුර ගන්න පුළුවන් මම කවුද කියලා. ඒ කියන්නේ අධිසම්බන්ධකය අපි දකින්නේ සෑම සිව දැක්ෙන්නෙම නිවැරදි ආකාරයට. ඉතින් ඒ කියන්නේ අපිට හිතන්න බෑ මේක මේ වගේ කියලා. අනිවාර්යයෙන්ම අධිසමන්තකයත් එක්ක සිත ස්පර්ශ වෙනවා කියන්නේ අපිට අවබෝධ වෙන සෑම සිළු දෙයක්ම සත්‍ය අනුල අවබෝධ වෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේක මේ වගේ කියලා අදහසක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඇති වෙන සිතුවිලි සමහරට මෙයා අර එක එක රූප දේවල් ඒවා දැනට සිතින් අයින් කරගන්න. ඒ කියන්නේ ඒ වගේ ඇති වෙන නිමිති නැත්නම් ඒ වගේ රූප දේවල් අපේ සිතෙන් අයින් කරගන්න. ඒ කියන්නේ අපි ඒ ගැන මෙනෙහි කරන්න ගියොත් ඒක වෙන අරමුණක් වෙනවා. ඒ කියන්නේ දැන් බැලලා අපි ඒ ගැන සිතන්න ගියොත් අපිට තව තව අරමුණු වැඩි වෙනවා. ඒ කියන්නේ ඒක අධිසමන්තකය නෙමෙයි. නමුත් අපි උනන්දු වෙන්න ඕනේ. එතකොට කවද හෝ අපිට අධිසමන්තකය ගැන අවබෝධයක් ලැබෙයි. ඒ කියන්නේ අපිට භාවනාවේදී රළු ශරීරය ගැන මෙනෙහි, ඒ කියන්නේ වේදනාව, ඒ වගේ දේවල් වලට සිත යොමු වෙනවන එය අනිවාර්යයෙන්ම අධිසම්බන්ධකය නෙවෙයි. ඒ කියන්නේ අර පාවෙන ගතියක් ඇති වෙනවා කියන්නේ මේ රළු ශරීරයේ තියෙන සියුම් ගතියලු. ඒ කියන්නේ අපේ රළු ශරීරය තවම අපිට අත්හරින්න බෑ. බැරි වුණ අවස්ථාව තමයි මේ වගේ, ඒ කියන්නේ උඩ පාවෙන වගේ සිතුවිලි අපිට අවබෝධ වෙන නැත්නම් දැනෙන්නේ. දැන් රළු ශරීරය සියුම් ශරීරයෙන් ඒ දෙක අයින් කරන්න උනහම අයින් කරහම තමයි මේ අධිසමන්තකය ගැන අධිසමන්තකය ගැන අවබෝධ වෙන්නේ. එහෙම කරගෙන යනකොට නොබෝ කාලෙකින් අධිසමන්තකය කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. නමුත් උනන්දු අවශ්‍ය වෙනවා. අයින් වෙන්න නැහැලු. ඒ කියන්නේ හඳුරවන මේ සිවුර කියන්නේ වොෂින් මැෂින් එකේ දැම්මොත් මේ හඳුරුත් ඇතුළට යන්න ඕනේ දහන වොෂින් මැෂින් එක ඇතුළට. ඒ කියන්නේ වොෂින් මැෂින් එක ඇතුළට සිවුරත් එක්කම යන්න ඕනේද කියලා. ඒ කියන්නේ ඒක තමයි එළියේ තියෙන ඒ කියන්නේ පොත්ත වගේ. ඒ කියන්නේ රූප ගන්ධේ සිළු දෙයම පොත්තක් වගේ. ඒ කියන්නේ අපි ඇඳුම් හොදන්නේ අපිරිසිදු නැහම. ඒ වගේම තමයි ඒ කියන්නේ අපිරිසිදු මිනිස්සු තමයි ඒ ඇඳුම් හොදන්නේ. කොම් ඒ හඳුරු අවුරුද්දර සැරැල්ල හොදන්නේ එතර සිත පිරිසිදු නිසා. ඒ කියන්නේ අපි සිවුරු හොදන්නේ ඒක ගඳ ගන්න නිසා. ඒ වගේ මේ සංකා ඒ කියන්නේ අපේ ශරීරය පාවිච්චි කරන්න බැරි වුණා කියන්නේ අපි ඒක මාරු කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි රළු ශරීරය මාරු කරනවා කියන්නේ සිවුම් ශරීරයත් ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ සිවුම් ශරීරය තමයි ඊළඟ ආත්මයට ගිහිල්ලා රළු ශරීරයක් එක්ක සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ අධිසමන්තකය කියන්නේ මේ සිතේ ගබඩා වෙලා නැත්නම් සිත ගුහාවක් කරගෙන තියෙන එක. ඒ කියන්නේ රළු ශරීරය මාරු කරනවා එක එක ශරීරවල. ඒ කියන්නේ බ්‍රහ්ම ශරීර, പ്രേත, විසය ඒ වගේ ඒකට. අන්න ඒකෙන් මාරු කර නැත්නම් වාහනයක වගේ අර්ථයක් තමයි මේ අධිසමන්තකය කියන්නේ. දැන් භව දෙකක් තියෙනවා අධිසමන්තකය අවශ්‍ය නොවන ඒ කියන්නේ මාරු වීම සඳහා. ඒ කියන්නේ මනුෂ්‍යත්වයේ දිරචාන නැත්නම් සත්තු. මොකද සත්තුන්ටයි මනුෂ්‍යයන්ටයි තියෙන රළු ශරීරය. නමුත් අනිත් බ්‍රහ්ම, പ്രേත, විසය ඒවට තියෙන්නේ සියුම් ශරීරය. ඒ කියන්නේ අධිසමන්තකය පාවිච්චි වෙන්නේ ඒ කියන්නේ රළු ශරීරයක් නැහැ සියුම් ශරීරයක් තියෙන ආත්මවලට. ඒ කියන්නේ ඔය දැන් මෙසල කිව්ව බ්‍රහ්ම දේවතාව වගේ වෙන්න තමයි මේ අධිසමන්තකය අවශ්‍ය වෙන්නේ. නමුත් මිනිස් ආත්ම නැත්නම් සතෙක් වෙලා ඉපදෙන්න ඒ රළු ශරීරයක් තියෙන දේවල් වලට අවශ්‍ය වෙන්නේ නැහැ මේ අධිසමන්තකය. ඒ කියන්නේ රළු ශරීරයත් එක්ක මැරෙන්නේ නැති එකම එක තමයි අධිසමන්තකය. ඒ කියන්නේ අපේ දැන් අපි ඇඳුම් මාරු කරනවා වගේ තමයි. ඇඳුම් මාරු කරාට ශරීරයට ඒක බලපාන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපේ රළු ශරීරය
මාරු කරද්දි සිවුම් ශරීරයට මාරු වෙද්දි අදි සම්බන්ධකයත් ඒ සිවුම් ශරීරය සඳහා උදව් වෙනවා නැත්නම් මාරු වෙනවා ඈ ඒකත් සදාකාලික නැහැ ඒ කියන්නේ සදාකාලික නැහැ නිවනට කියන්නේ නිවනට යනකම් ඒක එහෙම තියෙනවා තියෙනවා ඒ කියන්නේ අපි අවශ්‍ය ගත්තොත් මදුරුවන්ට දවස් කීයද මිනිස්සුන්ට අවුරුදු කීයද ඒ කියන්නේ දැන් මදුරුවන් හිතනවල අපි සදාකාලිකද කියලා ඒ කියන්නේ දැන් මදුරුවන්ට දවස් තියෙන්නේ 7යි නමුත් මිනිස්සුන්ට ඊට වැඩිය කාලයක් ජීවත් වෙන්න පුළුවන් ඒ කියන්නේ ඒක විනාශ වෙන කාලය වෙනස් දැන් රළු ශරීරයට ඒක ඒක අනිත්‍ය කියලා කියන්න බෑ ඉතින් ඒ වගේම තමයි අදි සමන්තකායත් ඒ විනාශ වෙන වෙලාව වෙනස් වෙනවා ඒ කියන්නේ අදි සමන්තකාය විතරනේ සිතත් සදාකාලික නැහැ. ඒ කියන්නේ වේලාව අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒ කියන්නේ පාවිච්චි කරන්න ඕනේ පාවිච්චි කරන්න ඒ කියන්නේ අදි සමන්තකාය මාරු කරන්න ඕනේ කියලා කියන්නේ. ඒක දබි සමන්ත දැන් අර රළු ශරීරයකට ඇතුළු වෙද්දී අදි සමන්තකාය ඒ කියන්නේ මාරු කරන්න ඕනේ නමුත් ඒ කියන්නේ එයා අහනවා പ്രേත විසය දේවතා විසය තියෙන ශරීරය වෙනස්ද කියලා. මේ ඒ කියන්නේ දිව්‍ය ලෝක ඒ කියන්නේ අපිට නොපෙනෙන ලෝකේ හිටියත් ඒ ද අපි ශරීරයක් විදියට ගත්තොත් එහෙම මේ දෙක වෙනස්. ඒ කියන්නේ ඒකේ ස්වභාව ධර්මයේ වෙනස් වෙනවා කියන්නේ කුසල් ධර්මයන් කුසල අකුසල ධර්ම දේවතාව වෙන්න මොන වගේ කුසලයක් තියෙන්න ඕන නැත්නම් පේස විසයක් වෙන්න මොන වගේ කුසලයක් තියෙන්න ඕන අන්න ඒකට තමයි මේ අදි සම්බන්ධකය ඒ සබහ කරන පිම්පා අනුව තමයි වෙනස් වෙන්නේ ඒ නිසා දැන් මනුෂ්‍යත්වය ලැබද්දී නැත්නම් සතෙක් වෙද්දී අපේ තියෙන රළු ශරීරය ඒ නිසා අදි සම්බන්ධකය වෙනස් වෙන්න අවශ්‍ය නැහැ ඒ තමන් කරන ඒ තමන්ගේ ස්වરૂපය ඒ කියන්නේ දැන් ඒ හඳුරු කියන දෙයක් ඔක්කොම විශ්වාස කරන්න එපාල ඒ කියන්නේ දැන් අපි මේ විස්තර කරන්නේ අන්ධෙකුට ඉරගෙන කියනවා කියන එක. ඒ කියන්නේ දැන් අපිට කරන්න තියෙන්නේ මේ රළු ශරීරයේ තියෙන හැඟීම් අයින් කරන්න. එතකොට අපිට පුළුවන් මේ අදි සමන්තකායගෙන හොඳින් ස්පර්ශ කරන්න නැත්නම් අවබෝධයක් කරගන්න. ඒ කියන්නේ දැන් ඒ හාඳුරුවන්ට හිතෙන විදිහට නැත්නම් ඔය අහ ප්‍රශ්න අනුව කියන්න පුළුවන්ලු ගොඩක් ඒ කියන්නේ අපේ පිරිසට ඒ කියන්නේ සාමාන්‍ය දෙනකොට මේ අදි සමන්තකාය එච්චර දුර නෙවෙයි කියලා. ඒ කියන්නේ අපි ලංකාවේ ඉන්නේ නැද්දි ෂියම්මය නගරේ කොහොමද කියලා දන්නේ නැහැලු. නමුත් ෂියම්මය නගරේ ඉන්නකොට දැනගන්න පුළුවන්ලු මේක ඊටාම රස්නේ පළ ප්‍රදේශයක් කියලා. ඒ නිසා අදි සමන්තකාය ගැන හරියට අවබෝධයක් වෙන අපි ඒක දැනගන්න ඕනේ. ඒක අපිත් ඒක පාවිච්චි කරන්න. ඒක පාවිච්චි කරන්න පුළුවන් එකම මාර්ගය තමයි මේ රළු ශරීරයේ තියෙන සිතුවිලි පෙරලා ගන්න ඕනේ. සියුම් සිතුවිලි සඳහා. ඒ කියන්නේ අපිට රළු ශරීරය අයින් කරලා අයින් කරන්න ලැබුණාම තමයි මේ අදි සමන්තකායත් සමග ස්පර්ශ කිරීම සඳහා යෝජනය කියන්නේ ස්පර්ශ කිරීම සඳහා අවබෝධයක් ඇති වෙනවා. ඒ අදි සමන්තකායට යන්න හොඳම යතුර තමයි මේ අපේ ඇති වෙන සිතුවිලි සියුම් සිතුවිලි වලට පත් කරගන්න අවශ්‍ය වෙන පෙරලා. ඉතින් ඒක තමයි ඊටාම වැදගත් වෙන්නේ. මොකද ඒක තමයි මේ අදි සමන්තකායට අවබෝධ වීම සඳහා තියෙන නිවැරදි හෝ හොඳම මාර්ගය. තව වෙන ප්‍රශ්න තියෙද කියලා. තායි ප්‍රශ්නයක් තියෙනවා ලරහා. එයාලා තියන්නේ අදි සම්බන්ධකය සමග මේ සහ සිතේ ශක්තිය එකද කියලා. ඒ කියන්නේ අදි සම්බන්ධකය කියන්නේ සමහරට උදාහරණයක් ගත්තොත් බිරිඳ වගේ කියලා. ඒ කියන්නේ සමාධියේ බල ස්ථානය කියන්නේ බැංකුවේ තියෙන මුදල්. ඒ කියන්නේ අපි ශාරීරිය යොදලා නැත්නම් රස්සාවක් කරලා සල්ලි හොයනවා මේ බැංකුවේ තැන්පත් කරන්න. ඒ කියන්නේ අදි සමන්තකාය කියන්නේ බැංකුවෙන් සල්ලි ගන්න එකනවා. ඒ කියන්නේ තමන්ගේ බිරිඳ කියලා කියන්නේ. ඒ කියන්නේ අපි රස්සාවක් කරලා නැත්නම් අපේ සිත රළු ශරීරයෙන් සල්ලි හොයනවා. නමුත් ඒ කියන්නේ බිරිඳ ඇවිදින් ඒ සල්ලි ගන්නවා. ඒ කියන්නේ අපි සිත වර්ධනය කරන්නේ අපේ ඒ කියන්නේ භාවනා කරන්නේ සිතේ බලශක්තිය වර්ධනය කරන්න. මොකද අනාගතයේදී අපිට ඒ බලශක්තිය වැදගත් වෙනවා මේ සිත දියුණු කරගන්න.
මොකද ඒ බිරිඳ දැන්කුවෙන් සල්ලි ගන්නේ ලස්සන වෙන්න. ඒ කියන්නේ අධිසමන්තකායයි මේ සිතේ බල ස්ථානයක් කියන්නේ දෙකක්. මොකද අධිසමන්තකායෙන් පුළුවන් අපිට පාතිහාරේ රෝග ආරක්ෂා කරන්න ඒ වගේ දේවල් වලට. ඉතින් නමුත් ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න, ඒ කිය අධිසමන්තකාය පාවිච්චි කරන්න අපිට අනිවාර්යයෙන්ම බල, ඒ කියන්නේ සිතේ බල ශක්තියක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හෙට නායක හඳුරෝ කියන්නේ සමාධිය සහ පාතිහාරය කිරීම ගැන. මේක අධිසමන්තකායට ඒ කියන්නේ සමාන, ඒ කියන්නේ ගොඩාක් ප්‍රයෝජන වෙනවා. නැත්නම් අධිසමන්තකාය පාවිච්චි කරන එක ක්‍රමයක්. අද සමහර විට මේ හඳුරෝ ඒ කියන්නේ කියූප එක හරියට පැහැදිලි නැතුව ඇති. නමුත් හෙට නායක හඳුරෝ තව දුරට පැහැදිලි කරනවා. ඒ කියන්නේ දැන් හෙට නායක හඳුරෝ කියන තව වැඩි විස්තර අනුව ඉතින් එතකොට අපිට තවත් දුරටත් මේ අධිසමන්තකාය ගැන අරමුණු වැටෙන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් හෙට වැඩි විස්තරයක් දැනගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ සිතේ සිතුවිලි ක්ලියර් කරත් ගොඩක් විදිහට අධිසමන්තකාය ගැන අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් දැන් සිරු දෙනාම විවේක ගමු. ඒ කියන්නේ අපි දැන් නිදිය ගද්දී ඔය බුද්ධෝ කියන වචනකේ කි මෙනෙහි කර නිදිය ගන්න. එතකොට සමහර විට අපිට අධිසමන්තකායෙන් දැනගන්න පුළුවන් අපි කොරෝනා සද්ද එහෙම. ඒ කියන්නේ එහෙම සිත දියුණු කරගත්තොත් අපිට පේනවලු මේ අපි ගොරෝනාව ඒ කියන්නේ කොරෝනා ගමන් නිඳ යන ආකාරය. ඒ කියන්නේ සමහර දැන් අපේ කට්ටිය සමහර කට්ටියට සිහිනය බල ඒ කියන්නේ බල කරලා සිහිනයට යන්න පුළුවන් අතත් ඇතිලු. ඒ කියන්නේ අපි සිහින බල කරලා මවලා ඒ සිහිනය ගැන මෙනෙහි කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා ඉස්සර හොල්මන් වලට බයලු. ඉතින් කවදා හෝ හීනෙන් හොල්මනක් දැක්කොත් ගොඩක් බය වෙනවා. නමුත් ඒ භාවනා කරලා එයා හීනෙන් දැක්කලු හොල්මන් ඇවිදින් එයාව එලවනවා. ඊපස්සේ එයාට නිකමට ඒ කියන්නේ දහිතුනලු මේ ඒ කියන්නේ හොල්මන් උනත් හාමුදුරන්ට බය වෙන්න ඕනේ නේද? ඒ දැන් සිට මෙයා හොල්මන් එලවනවලු හීනෙන්. ඒක එක කාරණයක් තමයි අධිසමන්තකාය සමග ස්පර්ශ කිරීම. ඒ නිසා අපි නිදියද්දී බුද්ධෝ කියන වචනේ පරිකර්ම යොදලා නිදිය ගන්න. එතකොට සම භාවනාවේ නිදිය ගන්න. එතකොට අපිට අධිසමන්තකායට යන්න පුළුවන් හැකියාවක් ඇති වේ. එතකොට අපිට දැනගන්න පුළුවන් දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ ඔය සිහිනෙන් ගොරෝනව නැත්නම් අපි ගොරෝන ආකාරය. ඒ වගේ දේවල් අපිට දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඈතක වෙන සිදුවීමක් නෙවෙයි. නමුත් අපි ඒක ගැන මෙනෙහි කරන්නේ නැති එක තමයි හේතුව. එහෙනම් දැන් අපි ගිහිල්ලා අධිසමන්තකාය ගැන බලමු. අරහං සම්මා සම්බුද්ධෝ භගවා බෝධං භගවන්තං අභිවාදේමි සවාකාතෝ භගවතා ධම්මෝ ධම්මං නමස්සාමි සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සංඝං නමාමි කනමස්සකන් ප්‍රජා කරාප් නමස්සකන් ප්‍රජා සුපරාත්‍රියක ජතු පුත්‍ර රක්ෂා ධම්ම රක්ෂා සංඝ රක්ෂා